ස්වාමීනි අවසර අරිහතුන් වහන්ස ගිරිමානන්ද සූත්‍රයේ ඔබ වහන්සේ පැහැදිලි කරා ආනාපාන සති මේ යටතේ සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සති ඒක හැම සූත්‍රයෙම කායගත සති සූත්‍රයේ තියෙනවා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා තව සූත්‍ර සිය ගණනක තියෙනවා සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති ඔය එක තියෙනයි ඒ මේ සඳහන් දීගංවා අස්ස සන්තෝ ඊළඟට දීගංවා පස්ස සන්තෝ රස්සංවා අස්ස සන්තෝ රස්සංවා පස්ස සන්තෝ කියලා තියෙන එතන චිත්ත පටි සංවේදී ආසිස්සාමි ඒ තැනට යනකන් නැවතත් පොඩ්ඩක් කරුණු පැහැදිලි කර දෙමින් දැන් මහත්තයෝ මේක කියලා තියෙනවා ආරඤ්‍යගතෝවා රුකුමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදරි පට්සං පල්ලංකං ආභූජිත්වා උජුංකාය පරිණාය පරිමුඛං සතින් උපට්ඨ පිට්වා සෝ සතෝ වාස්ස සති සෝ සතෝ පස්සති එහෙමයි උජුංකායන් පනිදාය පරිමුඛං පරිමුඛං කියන්නේ මුඛ හයකට එහෙමයි මුඛ හය මොනවද ඇහැට කනට නාසයට දිවට කයට මනට එහෙමයි මේ හයට අරමුණු වන සියලු ආරම්මන එහෙමයි ආශ්‍රය කළ යුතු නම් සෝ සතෝව අස්ස සති එහෙමයි ප්‍රහාණය කළ යුතු නම් සෝ සතෝව පස්ස සති එහෙමයි සති කියලා වචනයක් තියෙනවා හේතුඵල ධහමට ණය විනයට බහාගලපා බලා දැන් ඒ බලන ආකාරය සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ඔබට කියා දුන්නා එහෙමයි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මම දේශනා කළානේ එහෙමයි තුන්වෙනි දවසේ එහෙමයි ඒක පැහැදිලිව දේශනා කළා කුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක ආශ්‍රය කරන්න. එහෙම. අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න පස්ස. ප්‍රහාණය කරන්න අස් කරන්න අයින් කරන්න. එහෙමයි. එතකොට මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙන සියලු දේ තියෙනවා මේ මනසට අරමුණු වෙන දෙයක් තියෙනවා දීගංවා. එහෙමයි. දීගංවා කිව්වේ දීර්ඝ සංසාරය තුළ අපි අතීතයේ ජීවත් වෙලා එහෙමයි මේ මනෝමය කාය තුළ මතක සටහන් නැටියට දීර්ඝ සංසාරේ තැන්පත් කරගත්ත දේ තියෙනවා එහෙමයි මේ තැන්පත් කරගත්ත දේ මිනිසෙක් හැටියට තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අදේශ අමෝහ ලෝභකේ දේශකේ මෝහකේ ඒව යම් කිසි මොහොතක දීගං මා හැටියට දීර්ඝ සංසාරේ මතක සටහන් තිබිලා වර්තමාන මොහොතේ ඒක අරමුණක් හැටියට ආවනම් ඒක දිගටම ආශේවිතය භාවිතය බහුලී කතා දිගටම ආශ්‍රය කරන්න කිව්වා එහෙමයි ඒකෙන් අතුලාන්තයේ පිරිසිදු වෙනවා කුසලයේ වඩා වර්ධනය වෙනවා ඒ වගේම දීර්ඝ සංසාරේ තාම නිවන් දැකලා නැති නිසා මගපල ලැබලා නැති නිසා තියෙනවා ඔය දීර්ඝ සංසාරේ මතක සටහන් වල කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර එහෙමයි ඒවා පැවැත්ම ගෙනියන්න හොඳ වුණාට නිවනට බාධකයි අකුසලයේ වඩා වර්ධනය වෙනවා ඒ නිසා එවන් එකක් දීගංවා දීර්ඝ සංසාරේ තිබින එකක් මතක සටහන් ආවොත් ඒ මොහොතේම පස්ස සිස්සාමීටි පස්ස සික්කති ප්‍රහාණය කළ අස්කලන්න අයින් කරන්න කිව්වා පජාති පහනාති පස්සති එහෙම වුණොත් ඒකත් නිවනට උපකාර වෙනවා ඇතුළාන්තයේ අධ්‍යාත්මයේ පිරිසිදු වෙනවා රසං වා කිව්වේ දැන් දීගං වා කිව්වේ අර මනෝමය කාය තුළ මතක සටහන් නැටියට තියෙන දේවල් දෙපැත්තක් තියෙනවා ආශ්‍රය කළ යුතු සහ ප්‍රහාණය කළ යුතු අස්සපස්ස එහෙමයි ඒ වගේම රසං වා කිව්වේ මේ වර්තමාන මොහොතේ අපේ ඇහැට වර්තමාන මොහොතේ දැක්ක රූපය කනට වර්තමාන මොහොතේ ඇහුණු ශබ්දය එහෙමයි නාසයට වර්තමාන මොහොතේ ඇහුණු ලැබුණු ගඳ සුවඳ දිවට රස කයට පහස එහෙමයි ඒකත් අපි අර කුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක ආශ්‍රය කරන්න කිව්වා
අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න කිව්වා. එහෙමයි. මේකයි බුද්ධ දේශනාවේ කිව්වේ. හැබැයි ඔය ත්‍රිපිටකය පරිවර්තනය කරපු පෘථග්ජන බක පඬිතුයෝ මේක දීගං වා කියන එක දිග හුස්ම දැම්මා. රසං වා කියන එක කෙටි හුස්ම දැම්මා. එහෙම මාගදී භාෂාවේ දිග හුස්ම කෙටි හුස්ම දැම්මා නම් කියන්න ඕන ගානං වා ගන්ධා. මාගදී භාෂාව දන්න කෙනෙක් හොඳට දන්නවා. හැබැයි යෝකේ ගානං වා ගන්ධා නෙමෙයි තියෙන්නේ දීගං වා අස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ රසං වා අස්සසන්තෝ රසං වා පස්සසන්තෝ. මේක තේරුම් ගත්තා නම් මේ පරිවර්තකය කරපු විනාශය ආනන්තරිය පාප කර්මයක්. ඔබේ මව් දෙමව්පියෝ අතීතයේ මේවා ඇහුවා අය ඔය දිග හුස්ම කෙටි හුස්ම අරගෙන ඔය හුලං ඇද ඇද පිට කර කර මේ නිවන වහගන්න ඇති ඔබේ මව් දෙමව්පියෝ සියල ආචිල පරම්පරා ගණන. ඒ සියලු දෙනාට ඕක නිර්මාණය කරපු පුද්ගලයා ඕක පරිවර්තනය කරපු පුද්ගලයා වැරදි දෙයක් කියලා විනාශයක් කරපු පුද්ගලයාට වන්දි ගෙවන්න වෙනවා කවදා හරි. එහෙමයි. ඒවා ඊට පස්සේ උගන්වන අයටත් අද ඔය රේඩියෝ වල චැනල් වල රූපවාහිනිය වල ඇහිලා ඔය හුලං අදින්න පිට කරන කියන්නේ මිනිස්සු සිවුරු ඇඳගත්තු හාමුදුරුවම කියනවා. එහෙමයි. ඔය අයටත් ඔය වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අපි මේවා ප්‍රසිද්ධිය කියන්නේ ඕන කෙනෙකුට ඇහෙන්න. එහෙමයි. සියලු දෙනාට ඕකෙන් මිදෙන්න අය අපි කියන්නේ නැතුව වෙන මොකක්වත් නෙමෙයි. එහෙමයි. ඕක බුදුහාමුදුරුවන්ගේ ලාට මේට ගැලපෙන එකක් නෙමෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා ඔය උලන් ඇදලා පිට කළා අර බුද්ධ කරාම පුත්‍රයා ආලාර කාලාමකෙන් ඕවයි ඉගෙන ගත්තා. එවෙන් අසඤ්ඤ තලයට යනවා මිසක් එවෙන් ධ්‍යාන ලැබනවා මිසක් එවෙන් මගපල් ලබන්න බෑ. මුල උදුරන්න බෑ. එහෙමයි. මේ රාග මුල දේශ මුල මෝහ මුල උදුරන්නයි ඔය බුදුහාමුදුරුවෝ මග ආනපාන සත්‍යමාදී කියාලු. එහෙමයි. ගිරමානන්ද සූත්‍රයේ කියාලු. සබ්බකාය පටිසංවේදී. සබ්බකාය කියන්නේ ඔය ක්‍රියාකාරකම් 36ක්. ඊයේ චතක සූත්‍රය ඇහුවේ නැද්ද? ඇහුවා. 36ක් කිව්වේ නැද්ද? කිව්වා. අජ්ජති කායයි බහිද්ධ හයයි විඥාන කාය හයයි සම්පස්ස කාය හයයි වේදනා කාය හයයි තණ්හා කාය හයයි හයවරක් කාය 36යි. ඔය කාය 36ම අනුසේ උපදිනවා. ඒක තමයි සබ්බකාය. අස්සකලුත් වැරදියේ සමුදේ උපදිනවා. පස්සකලුත් වැරදියේ මිදී නිදහස් වෙනවා. සමුදේ උපාදානය දෙකෙන්ම මිදෙනවා. ඔබ වහන්සේට කායික නිරෝගී භාවයක් දීර්ඝායුෂක් අධිෂ්ඨාන කරගන්න.